ආයුබෝවන් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින් පුවත් සිරස්තල ප්‍රථමයෙන් උලංගී බලයෙන් එළිය කෙනෙන තඹ පවණි අගමැති අතින් ජන අයිතියට ජාතික පාසලක් නැති හැම කොට්ටාසයකටම ජාතික පාසලක් දෙන්න ආණ්ඩුව සූදානම්. FCIDAත් CIDAත් යහපාලනයේදී සිද්ධ කළ දේශපාලන පලිගැනීම් ගැන කොමිසමේ වාර්තාව ජනපති අතට. ජන වාර්ගික පදනමින් අධ්‍යාපනයේ කලාප වෙන් කරන්නේ නෑ. ඇමති GL කියයි. සත් කෝරලයටම හඬක් වී ජනහද බැඳගත් කලාකාමී හිතවතා TB සොඳුරු මතකයන් ඉතිරි කොට නික්මයයි. බහර කැරැල්ලේදී රැඳවියන් මැරුණේ කොහොමද හොයාගන්න බහුබිධ විද්වත් මණ්ඩලයක්. ඉන්දීය කොවියන් දිල්ලිය පටලයි. දෙදහසේ හිරුකිරණ මැද අහස සිසාරා හමා එන සෞභාග්‍යයේ පවන්රොද. බණ්ඩාරම තම්බපවණි ශ්‍රී ලංකාවේ ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද විවෘත කෙරුණා. නගරයේ මෙන්ම ගමේ නිවසකත් විදුලි බල්බයක් දැල්වෙන පරිවර්තනීය යුගයක් නිර්මාණය කළ බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. මන්නාරම දූපතෙහි දකුණු දිග වෙරළ තීරුවේහි නඩු කුඩා දක්වා කිලෝමීටර 30ක් අධිබැලති විදුලින් සම්බන්ධ කෙරෙන සම්ප්‍රේෂණ පද්ධතියකින් තඹපවණි සුළං විදුලි බලාගාර උද්‍යානය සමන්විත වෙනවා. ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 103.5ක ධාරිතාවක් එක් කෙරෙන මෙම විදුලි බල උද්‍යානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටින් විවෘත කෙරුණේ සර්ව ආගමික ආශිර්වාද මැදයි. දැන් ලංකාවේ ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය ජාතියට දිළින කිරීම සඳහා වන සමරු පළකිය නිරාවරණය කරන අවස්ථාව. අග්‍රාමාත්‍යවරයා සමරු පළකය නිරාවරණය කිරීමෙන් අනතුරුව සුළංකුළුණු ක්‍රියාත්මක කරවුවා. මන්නාරම වෙරළ තීරයේ කිලෝමීටර 13ක් දුරට හෙක්ටයාර 150ක භූමියක මෙම බලාකාර උද්‍යානය ස්ථාපනය කර තිබෙනවා. ඉන් වසරකට විදුලි එකක මිලියන 400ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි. පවුල් 2 ලක්ෂයකට වැඩි පිරිසකට විදුලිය සැපෙන තඹපවණි සුළං විදුලි බලාගාරය මෙතෙක් මෙරට ඉදි වූ විශාලතම පුනර්ජනනීය විදුලි බලාගාරයයි. මෙම සුවිසල් ව්‍යාපෘතියට වැය කර ඇති මුදල ඇමරිකා ඩොලර් මිලියන 141ක්. අතිනවීන සුළං ටර්බයින් 30කින් සමන්විත මෙහි සවිකර ඇති සුළං පෙත්තක දිග මීටර 62ක්. ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය ජනතා අයිතියට පත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ 2014 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට හැකිවීම ගැන තමන් ඉමහත් සතුටට පත්වන බවයි. එදා රටේ නායකයාට මඩුපල්ලියට ඒමටත් ත්‍රස්තවාදීන්ගෙන් අවසර ගත යුතු යුගයක් තිබුණා. උතුරේ සිට දකුණටත් නැගෙනහිර සිට බටහිරටත් නිදහසේ යාමට හැකි යුගය නිර්මාණය කිරීමට තමාට හැකි වුණා. තඹපවණි බලාගාරයේ එම නිදහසේ ප්‍රතිඵලයක් බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. ජනතාවට සතුටු විය හැකි දියුණුවට බලපාන මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අරමුණ පවත් වත්මන් රජයේ ක්‍රමය පලිගැනීම නොව රටට වැඩ කිරීම පවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. 2015 වන විට මුළු ජනගහනෙන් 98%කට විදුලි ලබා දීමට හැකි වුණා. 2020 වන විට ගල්ලඟුරු බලාගාර ඇතුළු පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ඒ වන විටත් සැලසුම් කර තිබූ බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. දැයි අනාගතයේ බාර ගන්න දුවා දරුවන්ට කුපිලාපු එළියෙන් පොතපත බලන යුගය නිමා කළ යුතු බව අද මෙන්ම එදත් අපි තරයේ විශ්වාස කරා. ඒ නිසා නගරයේ මෙන්ම ගමේ නිවසත් විදුලි බල්බයක් දැල්වෙන පරිවර්තනීය යුගයක් අපි නිර්මාණය කරයි කියලා කිව්වොත් ඒක නිවැරදි. මොකද 2015 බලයටපත් වුණු ආණ්ඩුවට ජනතාවට අඛණ්ඩව විදුලි සැපීම ගැන විධිමත් වැඩපිළිවෙලක් තිබුණේ නැහැ කිව්වොත් ඒක නිවැරදියි කියලා මම හිතනවා. ඒ හේතුව නිසාම අපිට ඉදිරියේදී විදුලි බල හිඟයකට මුහුණ දෙන්න සිදුවෙන්න ඉඩ තිබුණයි කියලා විදුලි බල මණ්ඩලය අපිට කියනවා. මේ අභියෝගයට මුහුණ දෙන්න අපි දැනටමත් විදුලි බලාකාරය ඉදිකරමින් පවතින. අපි ආරම්භුන වෙන්නේ අධික වියදමක් දැරීමට වෙන තාප විදුලි බලාගාර ක්‍රමයෙන් අඩු කරලා පුනර්ජනනීය විදුලි බලය ප්‍රචලිත කිරීමයි ආම්දරණය. හොඳ දේ හොඳ විදියට දකින්න වැරදිදේ වැරදි විදියට දකින්නත් බැරි වුණු නිසා ඔවුන් වෙනසකට කලේ අපෙන් පලිගත්ත එක විතරයි. සෞභාග්‍යයේ දැක්මට අනුව විදුලි පරිභෝගිකයා අනාගතයේදී විදුලි බල නිෂ්පාදකයෝ ලෙස පරිවර්තනය කරනවා. මෙතෙක් සුළං විදුලි බලාගාර තිබුණේ පෞද්ගලික අංශය සතු. ඒ නිසා මන්නාර මේ විවෘත වන මෙම සුළං විදුලි බලාගාරය උද්‍යානය ලංකාව විදුලි බල මණ්ඩලයට අයත් පළමු සුළං විදුලි බලාගාරය උද්‍යානය ලෙස ඉතිහාසගත වේ. අමාත්‍යවරුන් වන ඩලස් අලාපෙරුම ඩක්ලස් දේවානන්ද රාජමාත්‍ය තුමින්ද දිසානායකයන් මහතුරුණතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පොසිල ඉන්ධන වලින් තොර සමාජයක් අපි අනාගතයේ දරුවන් වෙනුවෙන් ගොඩනගා ගන්න කෙසේද? ඉතාම සංකීර්ණ අභියෝගයක් වුණත් අප වැනි දියුණුවෙන් පත් රටවලට මෙම සංක්‍රාන්තියට මූලිකත්වය ලබා දිය හැකි බව. එය විවාදාත්මක ප්‍රකාශයක්. යථාර්ථය නම් අපේ වැනි රටවල් වල සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයේ ලෙසට පොසිල ඉන්ධන වලට පවතින්නට හැරියොත් එය අවදානම් සහිතයි. අපට පුළුවන් වෙනසක පෙරගමන් කරුවන් වෙන්න. මේ එයට සුදුසුම හෝරාවයි. ආණ්ඩුවක් විදියට මුදල් අමාත්‍යාංශයෙන් සෑම වසරකම විශාල මුදලක් වියදම් කරනවා රාජ්‍ය ආයතන විදුලි බිල සඳහා. ඒ සඳහාත් අපි යෝජනා කරලා තියෙනවා ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එක හරහා අපට ලැබෙන මිලියන 100 හරහා අපි රාජ්‍ය ආයතනවල ලබා ගන්න විදුලිය නොමිලේ ලබා ගන්න පුළුවන් ආකාරයට ඒ අයගේ බිල එනවා රුපියල් 50000ක් අපි 50000ක ආදායමක් ගන්න පුළුවන් සූර්ය බල පද්ධතියක් ලබා දුන්නාම මුදල් අමාත්‍යාංශයට ඒ බිල අවුරුදු පතා මාස පතා ඒ රාජ්‍ය ආයතන එවන් වුමනාවක් නැහැ. එමනම් මෙවැනි සැලසුම් එක්ක අපි ගියොත් ඉදිරි වසර 5 තුල ආර්ථිකයට වියදම් අඩු කරලා විශාල සහනයක් ලබා ගන්නත් අපට පුළුවන්කම ලැබෙනවා. කිසිදු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 123ක පළාත් සභා පාසල බැගින් තෝරාගෙන ජාතික පාසල් ලෙස සංවර්ධනය කරන බව අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා. ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් දක්වා ඉහළ නැංවීමේ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මෙම කටයුතු සිදු කරන්නේ. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවටෙක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ජාතික පාසල් සංඛ්‍යාව 10165ක් මේ රටේ සම්පූර්ණ පාසල් පද්ධතිය තියෙනවා. පාසල් පද්ධතියෙන් 350ක් පමණයි මෙතෙක්කල් ජාතික පාසල් හැටියට තිබෙන්නේ. මේ ජාතික පාසල් 1000 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. කිසිම ජාතික පාසලක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසකවත් නැති පාසල් 123ක් තෝරාගෙන තියෙනවා. පළවෙනියෙන් මේ 123 නිර්මාණය වෙනවා. ඊට පසුව 350කුත් අවසානයේ 1000ට යන ඉලක්කය අතරත පාසල් සංවර්ධනය කිරීම බලාපොරොත්තු වෙනවා. කොරෝනාවට එරෙහි දේශීය ඖෂධය සම්බන්ධයෙන් සාධනීය ලෙස සලකා බලන බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී කියා සිටියේ. ලංකාවේ දේශීය ආයුර්වේද නිෂ්පාදන හැටියට ලබා දීලා තිබෙන ඖෂධ පිළිබඳවත් සමාජයේ කතිකාවකට ලක් වෙනවා. ඒ පිළිබඳවත් රාජ්‍ය ධනාත්මකව සලකා බලන බව අපි සතුටින් ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව බටහිර වෛද්‍ය විද්‍යානුකූලව එම ඖෂධයන් ඉතාම විශ්ලේෂණාත්මක පරීක්ෂණ තත්ත්වයකින් පසුව තමයි එවැනි ඖෂධ ලබා දෙන්නේ. පවතින තත්ත්වයන් යටතේදී එම ඖෂධය හොඳින් ප්‍රතිචාර දක්වනවා නම් කෙටි කාලින ක්‍රියාමාර්ගයක් හැටියට ඒක ලබා දෙන්නටත් බටහිර වෛද්‍යවරුනුත් එකඟතාවය පළ කරලා තිබෙනවා. සියඹලාන්ඩුව ප්‍රදේශයේ ඉදිකරන මෙගාවොට් 100ක සූර්ය බලාකාර ව්‍යාපෘතිය සම්බන්ධයෙන්ද අමාත්‍ය උදේගම්මන් පිළ මහතා මෙම මාධ්‍ය හමුවේදී පැහැදිලි කළා. 2014 දී සුළං විදුලි බල ව්‍යාපෘතිය එවකට ජනාධිපතිතුමා ලෙස ආරම්භ කළ එතුමා අතින්ම අද අගමැති ලෙස විවෘත කරන්න ලැබීම දෛවයේ වාසනාවක් විදිහට අපි සලකනවා. මෙම ව්‍යාපෘතිය හරහා පොසිල ඉන්ධන භාවිතයේ වෙනුවට පුනර්ජනනීය විදුලිය භාවිතා කිරීම දිරිමත් වීම හරහා පොසිල ඉන්ධන ආනයනය කිරීමට වැය වෙන විදේශ විනිමය ඉතිරි කිරීම වගේම පරිසර දූෂණය විශේෂයෙන්ම තාප දූෂණය සිදුවෙන ගෝලීය උණුසුම ඉහළ යාම වැනි දේ වළක්වා ගැනීමෙන් පරිසරයටත් ජාතික ආර්ථිකයටත් එක වගේම වැදගත් ව්‍යාපෘතියක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. සේමලාණ්ඩුවේ මෙගාවොට් 100ක සූර්ය බල උද්‍යානයක් ආරම්භ කිරීම සඳහා විදුලි බල අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. දේශපාලන පලිකැනීම් පිළිබඳ සුවබැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අද භාර දුන්නා. මෙම කොමිෂන් සභාව පත් කෙරුණේ පසුගිය ජනවාරි මාසේ 9 වෙනිදායි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව FCIT, CID සහ පොලිස් විශේෂ විමර්ශන ඒකක යන ආයතන සිදු කරන විමර්ශන නිසා 2015 ජනවාරි 8 වෙනිදා සිට 2019 නොවැම්බර් 16 වෙනිදා දක්වා දේශපාලන පලිගැනීමට ලක් වූවන් පිළිබඳ සහ ආශ්‍රිත පසුබිම සොයාබැලීම කොමිෂන් සභාව වෙත පැවරුණා. බරපතල වංචා දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය හා අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් විමර්ශන සිදු කර තිබෙනවා. පැමිණිලි 1971ක් විමර්ශනය කර සකස් කළ එම වාර්තාව වෙළුම් 3කින් සහ පිටු 2043කින් සමන්විතයි. කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ජනාධිපති කාර්යාලයේදී මෙම වාර්තාව ජනාධිපතිතුමා වෙත බාර දුන්නා. කොමිසමේ සෙසු සමාජිකින්ද ඊටෙක් වුණා. සිංහල දෙමළ හෝ මුස්ලිම් ජනවාර්ගික පදනමක් මත අධ්‍යාපන උපකලාප වෙන් කිරීමට රජයේ කිසිදු සූදානමක් නොමැති බව අමාත්‍ය මහාචාර්ය ජුවල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා. එමෙන්ම පෙර පාසල් සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙනෙන බවයි රාජමාත්‍ය පියල් නිශාන්ත මහතා කියා සිටියේ. அகௌரவ அமைச்சர் அவர்களே, நான் நியாயத்தின்படி தான் என்னுடைய கேள்வியும் எமது மக்களுடைய கேள்வியும் இருக்கின்றன. ගර්මන්තුතුමා අසනවා විවිධ ජනවර්ග එක්සත් කිරීම රජයේ අරමුණකද මුස්ලිම් පාසල් අකරපත්තු කලාපය සමගත් දෙමළ පාසල් තිරුක්කෝවිල් කලාපය සමගත් සිංහල පාසල් අම්පාර කලාපය සමගත් වෙන්වෙන්ව ඒකාබද්ධ කර ඇති බව මම දන්නේ. ඒකට පැහැදිලි පිළිතුරක් දෙන්න කැමතියි. ජනවාර්ගික පදනම අනුව නැගෙනහිර පළාතේ අධ්‍යාපන කලාප කාර්යාලය ස්ථාපිත කර ඇති බව වාර්තා වේ. එවැනි පදනම මත අධ්‍යාපන කලාප පිහිටුවීම ප්‍රතිපත්තිමය වශයෙන් අපි ඒක ගන්නේ නැහැ. ඒක අපි ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ජනවාර්ගික පදනමක් මත උපකලාප කිසිසේත් ස්ථාපිත කිරීමට අපි ඒක ගන්නේ නැහැ. රජයේ ප්‍රතිපත්තියට ඒක පටහැනි. හැබැයි ඒ පාසල් වල වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන සපයා දීමට ඒ සියල්ලක්ම කිරීමට අපි බැඳී සිටිනවා. මේ වන විට අපි රජයක් හැටියට පෙර පාසල් පද්ධතිය පිළිබඳව වැඩි සැලකිල්ලක් යොමු කරන්න තීරණය කරපු නිසා තමයි ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්නට ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත මේ වන විට අපි කටයුතු කරලා තියෙනවා. රාජ්‍ය පෙර පාසල්ද එහෙම නැත්නම් පෞද්ගලික පෙර පාසල්ද කියලා නෙවෙයි, ඒක නියාමනයක් තුල දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලා ඒ දරුවන්ට දැනුම කුසලතා ආකල්ප බෙදා දෙන ගුරුවරු පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කරලා අවශ්‍ය කරන කටයුතු සූදානම් කරලා තියෙනවා. සකස් කරන්නේ පෙර පාසල් පාලිකාතුමියන්ලා සහ සහාය පාලිකාතුමියන්ලා මේ සියලු දෙනා රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කළා ස්ථිර වැටුපක් දෙනවා කියලා තමයි ඉදිරි දැක්ම තියෙන්නේ. කවදද මේ අයව ස්ථිර රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කරගෙන මේ අයට ස්ථිර වැටුපක් දෙන්නේ? මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අවධිය තුල ඒ ගුරුවරුන්ට රුපියල් 2500ක දීමනාවක් ලබා දීමට එතුමා යෝජනා කරා. අපේ ආණ්ඩුව පරාජයට පත්වීමත් එක්ක ඔබතුමාලගේ ආණ්ඩුව ආවේ 2500 කෙසේ වෙතත් අවසානයේ සිද්ධ වුණේ රුපියල් 250කට ඒ ගුරුවරුන්ට යම් දීමනාවක් ලබා දීම. මේ ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. ගුරුවරු ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වැඩපිළිවෙල තමයි අපි ජාතික ප්‍රතිපත්තිය එළි දක්වනවත් එක්කම ක්‍රියාත්මක කරන්න හදන්නේ. අභාව ප්‍රාප්ත හිටපු අමාත්‍ය ටීබී ඒකනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. ඒ මහව ටීබී ඒකනායක ක්‍රීඩාංගණයේදී දේශපාලනඥයන් සහ කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් තම ආදරණීය සහෘදයාට අවසන් ගෞරව දැක්වුවා. යාපහුවේ ගැනීමට සමත් වුණා. මේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද පැමිණ සිටියා. ටීබී ඒකනායකයන්ගේ දේහය මහව ටීබී ඒකනායක ක්‍රීඩාංගණය වෙත රැගෙන ආවේ රථ පෙරහැරකින්. දැයින් සමුගත් ටීබී ඒකනායකයන් වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සාතිශය සන්වේගය සරසිහ නද වී යා පවුහෙලේ කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ 454 දෙනෙකු අද දිනේ රෝහල් වලින් පිටව ගියා. කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික් වලට අමතරව ඊයේ දිනේ වාර්තා වූ රෝගීන්ගෙන් වැඩිම පිරිසක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. අපි ගෙවුණු පැය 24ක කාලයට අවධානය යොමු කරනකොට එම කාලය තුලත් වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් හමු වෙලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. විශේෂයෙන්ම බොරැල්ල, කොම්පඤ්ඤවිදිය සහ දෙමටගොඩ කියන ප්‍රදේශවලින් වැඩිම පිරිසක් හමු වෙලා තිනවා කියලා සෞඛ්‍යාංශ ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ වෙනකොට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයන් 6800කට වැඩි පිරිසක් නිරෝධායනයට ලක් වෙමින් සිටින බව සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ තහවුරු කරනවා. මේ තොරතුරුත් එක්ක මොනවද අපේ රටෙන් වාර්තා වන කොරෝනා වෛරසයේ අලුත්ම තත්ත්වය? දැන් අපි විමසා බලමු. ඊයේ දිනේ හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතින් 703 දෙනාම දේශීයව හඳුනාගත් පුද්ගලයන්. ඔවුන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 371ක්. බොරැල්ලෙන් ආසාදිතින් 192 දෙනෙකු හඳුනාගෙන වුණා. කොම්පඤ්ඤවිදියෙන් 32 දෙනෙකු, දෙමටුගොඩින් 31 දෙනෙකු, අවිස්සාවේලෙන් 27 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේ වාර්තා වූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 102ක්. ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහර බන්තනාගාරයෙන්. එම සංඛ්‍යාව 49ක්. ගම්පහ නගරයෙන් 10 දෙනෙකු, කැලණියෙන් 8 දෙනෙකු, මීරිගම, නිට්ටඹුව, පමුණුගම යන ප්‍රදේශවලින් 6 දෙනෙකු බැගින් ආසාදිතයින් වාර්තා වුණා. කළුතර දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 64 දෙනෙකු වාර්තා වී ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 46 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාව සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිත කොරෝනා පොකුර 25021 දක්වා ඉහළ ගියා. මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 28580ක්. 7180 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 21258 දෙනෙකු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. COVID-19 පිළිබඳ විශ්ලේෂණ කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද රැස් වූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනන්දපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ කොරෝනා රෝගයේ මෙන්ම ආසාදිතයින්ට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් සමාජය තවදුරටත් දැනුවත් කළ යුතු බවයි. විජය පුවත්පත් ආයතනයේ සේවකින් 33 දෙනෙකුට කොරෝනා ආසාදිත වී තිබෙන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. කොවිඩ් අවදානම හේතුවෙන් තිස්ස මහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සියලු පාසල් හෙට සිට ලබන සඳුදාත් එක් වසා තැබීමට තීරණය කළ බව තිස්ස මහාරාම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රභාත් ලියනකී මහතා සඳහන් කළා. මේ අතර හෙට දිනේ දක්වා වසා තමා තිබූ ගාල්ල අධ්‍යාපන කොට්ටාශයට අයත් සියලු පාසල් ලබන 11 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකදී PCR පරීක්ෂණ 1506කට වැඩි ප්‍රමාණයක් සිදු කෙරුණා. එහිදී හඳුනාගත් ආසාදිතයන් කඹුරුකමුව ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සහ හම්බන්තොට රෝහලට යොමු කිරීමට පියවරගත් බව වෛද්‍ය වෙනුඩ සිංහාරච්චි මහතා ප්‍රකාශ කළා. ගම්පල රෝහලේ පැවති සාදයකට සහභාගී වූ වෛද්‍යවරුන් 50 දෙනෙකු, හෙද කාර්ය මණ්ඩලයේ 19 දෙනෙකු සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 13 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඒ සාදයේ පැවතු වෛද්‍යවරයාට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වීමත් සමගයි. බාහිර රෝගී අංශය හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇතුළු වාට්ටු කිහිපයක්ද වසා දමා ඇති බව ගම්පල රෝහලේ අධ්‍යක්ෂ චමිල් විජේකුන් මහතා පවසනවා. ආරක්ෂිත පියවරක් ලෙස රෝහලේ සිටි ගැබිනි මව්වරුන් පේරාදෙණිය සහ මහනුවර රෝහල් වෙත මාරු කළ බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. අපි පුරුදු වෙලා තියෙන දේ තමයි අපිටම යමක් වෙනකන් අපි තේරුම් ගන්නේ නැහැ මේකේ තියෙන අවදානම. බහුතරය මාර්ගෝපදේශ වලට අවනත වෙද්දී සුළු පිරිසක් කරන වැරදි නිසා මුළු සමාජයක්ම අවදානමට ලක් වෙන්න පුළුවන් කියන කාරණය. ඒ නිසා අපි විශේෂයෙන්ම සියලු දෙනාට මතක් කරනවා වෛද්‍යවරුද අනිත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේද දේශපාලඥයන්ද ආයතන ප්‍රධානීන්ද මේ හැම දෙනාටම මේ මොහොතේදී පනවලා තියෙන මේ මාර්ගෝපදේශ පොදුයි. ඒ නිසා මේ මාර්ගෝපදේශ වල පිටින් ගිහිල්ලා වැඩ කරන්න උත්සාහ කරන තැන්වලදී කොවිඩ් තමයි ජයගන්නේ. මේ අතර කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගේ සේවය කළ 15 දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බව හඳුනාගෙන තිබෙනවා. ඒ සමග මුළුතැන්ගේ වසා තමා ඇති අතර අද දහවල් සිට ආහාර නිකුත් කිරීමද නවතා තිබෙනවා. गिनीगत थेन ब्लैककोट इहल सह पहल कोटस्वल पदिंचिकरुवन्गे पीसीआर परीक्षण सिदु किरीमेන් පසු ආසාදිතින් 35 දෙනෙකුට වැඩි පිරිසක් හඳුනාගෙන තිබෙනවා. ඒ හේතුවෙන් එම ප්‍රදේශවල සංචරණ සීමා පනවා ඇති අතර වතුකම්කරුවන් 800 ගේ පමණ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. කොරෝනා වෛරසයට එරෙහිව කෑගල්ල හෙට්ටිමුල ප්‍රදේශයේ පදිංචි ධම්මික බණ්ඩාර විද මහතා නිෂ්පාදනය කළ ඖෂධය නොමිලේ ලබා දීම අද සිදු කෙරුණා. විශාල පිරිසක් එම ඖෂධය ලබා ගැනීමට පැමිණ සිටි අතර එම පිරිස පාලනය සඳහා පොලිසිය ඇතුළු ආරක්ෂක අංශද යොදවා තිබූ බවයි වාර්තා වුණේ. තේරෙන හැම විදිහකින්ම උපදෙස් දෙද්දී රටේ ජනතාව නොතේරෙන විදිහට වැඩ කරන්නේ නැති වෙයි කියලා රටේ ආරක්ෂක සහ සෞඛ්‍ය අංශ සෑහෙන විශ්වාසයකින් ඉන්නවා. අපි ඒ විශ්වාසය රකිමු අපි වෙනුවෙන්ම. බහර බන්ධනාකාර රැඳවුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බව බන්ධනාකාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසනවා. බන්ධනාකාර මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. බන්ධනාකාර සිරකරුවන්ට මෙම කැරැල්ල අවසානයේදී පහර දීම් සිදු කරලා වෙනත් ආයතනවලට මාරු කර බවට වැරදි ප්‍රකාශ නිකුත් වෙලා තිබුණා. කිසිම රැඳවියෙකුට මෙම කැරැල්ලෙන් පස්සේ කිසිදු පහර දීමක් සිදු වෙලා නැහැ. තුවාල ලැබපු සියලුම රැඳවියන්ට අපි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීලා තියෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ වෙත මාරු කරන ලද්දේ විශේෂයෙන් මෙම කැරැල්ලේ නායකත්වයේ දරපු රැඳවියන් සියලුම රැඳවියන්ට බන්ධනාගාරය තුල ඉඳගෙන අපි දුරකථන පහසුකම් ලබා දුන්නා. ඒගොල්ලන්ගේ තොරතුරු තම නිවෙස් වලට දැනුම් දෙන්න කියලා. එහෙම යම්කිසි පැමිණිල්ලක් තියෙනවා නම් මූලස්ථානයට ඇවිල්ලා පැමිණිලි කිරීමේ හැකියාව තියෙනවා. ඒ සඳහා මම අද දින දුරකථන අංකයක් ලබා දෙනවා 011 26 78 600. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනට විමර්ශන කරලා තියෙනවා. ප්‍රකාශ 160කට ආසන්න සංඛ්‍යාවක් කරලා තියෙනවා. දැන් මේ මියගිය පුද්ගලයන් 11 දෙනාගෙන් 8 දෙනෙක් ආසාදිත බවට ඔවුන්ගේ PCR පරීක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙනවා. මృత ශරීර 11න් 7ක් මේ වන විට හඳුනාගෙන තියෙනවා. මේ මృత ශරීර හඳුනා ගැනීම සඳහා මුහුණේ තියෙන ස්වරූපය අනුව හඳුනා ගැනීමේ ක්‍රමය, DNA තාක්ෂණය මගින් හඳුනා ගැනීමේ ක්‍රමය, ඒ වගේම ඇඟිලි සලකුණු මගින් හඳුනා ගැනීමේ ක්‍රමය, මේ සියලු ක්‍රම අනුගත කරමින් තමයි කටයුතු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ මృత ශරීර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ආකාරය, අද අවසාන කටයුතු කරන ආකාරය පිළිබඳව ඒ අධිකරණ නියෝගය අනුව තමයි ඒ කටයුතු සිද්ධ වෙන්නේ. මේ අතර මහර බන්ධනාකාර සිද්ධියේදී මියගිය රැඳවුවන්ගේ දේහයන් ආදාහනය කරන්නේද නැද්ද යන සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දීම සඳහා වන නඩුව අද කැඳවනු ලැබුවා. ලබන 11 වෙනිදා කැඳවීමට නියමිත වූ තිබූ නඩුව අද කැඳවනු ලැබුවේ වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත නීතිපති දෙපාර්තමේන්තුව මෝසමක් මගින් කළ ඉල්ලීමකට අනුවයි. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය අධිකරණයට පෙන්වා දුන්නේ මියගිය රැඳවුවන් 8 දිනකට කොවිඩ් ආසාදිනී වී ඇති බැවින් නිරෝධායන නීති අනුව කටයුතු කරන්නේ නම් එම සිරුරු ආදාහනය කළ යුතු බවයි. එසේ වුවද සිරුරු සම්බන්ධයෙන් සාධාරණ මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස අගතයටපත් පාර්ශවයේ නීතිචරුන් කළ ඉල්ලීමට ඉඩ ලබා දෙමින් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම සඳහා බහුවිධ මණ්ඩලයකට අවසර ලබා දෙන ලෙස රජයේ අධිනීතිචවරිය ඉල්ලා සිටියා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා බහුවිධ මණ්ඩලයට පත් කළ යුතු රජයේ වෛද්‍ය නිලධාරීන් 3 දෙනෙකු නම් කර ඇති බවද නිශාරා ජයරත්න මෙනවිය කියා සිටියා. අගතයටපත් පාර්ශවයේ නීතිචවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ බහුවිධ විද්වත් මණ්ඩලයක් කරහා පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධයක් නොමැති වුවද විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු මෙම කමිටුවේ සිටිය යුතු බවයි. මෙම ඉල්ලීමට විරෝධය පළ කළ රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේ බහුවිධ විද්වත් මණ්ඩලය හරහා විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකු නම් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නීතිමය හැකියාවක් නොමැති බවයි. අනතුරුව මෙම බහුවිධ විද්වත් මණ්ඩලයට ව්‍යවහාරික විද්‍යායතනයේ වෛද්‍යවරයෙකු නම් කිරීමට දෙපාර්ශ්වයම එකඟ වුණා. විද්වත් මණ්ඩලයේ සියලු සමාජිකින්ගේ නම් හෙට දිනේ ඉදිරිපත් කරන ලෙසටයි අධිකරණය දැනුම් දුන්නේ. මේ අනුව මෙම නඩුව හෙට දිනේ කැඳවීමට නිමිතයි. මේ අතර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය ලෝහන් රත්වත්තේ මහතා ප්‍රකාශ කළා. පත් කරපු කමිටුවක සමාජිකයෙක් මාධ්‍ය ඉදිරියට ඇවිල්ලා බොහොම විවෘතව තමන්ගේ පුද්ගලික මතිමතාන්තර පෙති කොච්චර ගත්තද ටෙස්ටිං කොච්චර කරාද කියන එක එලිපිටම ප්‍රකාශ කරනවා. විභාගයක් කරන්නට පෙර තමන්ගේ පුද්ගලික මතිමතාන්තර මාධ්‍යවලට ඉදිරිපත් කරනවා නම් අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වේ කියන එක විශ්වාස කරන්න පුළුවන්. Yes. විපක්ෂ නායකතුමා එතුමාගේ පෞද්ගලික මතයක් ඉදිරිපත් කරේ නැහැ. අපේ වාර්තාවේ තියෙන අඩංගු කරුණු තමයි ඊයේ ඉදිරිපත් කරේ. ඒ වාර්තාව හෙට උදේ ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් he will table it in Parliament tomorrow morning, so all of you will have the details. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. අපගේ ඊළඟ ප්‍රධාන පුවත් විකාශය රාත්‍රී 9:30ට.